නමෝ බුද්ධාය. තාරුණ්‍යයට මඟ කියන දෙනිත සදහම් කතිකාව. අපි සදහම් කතිකාවේ ඔබට මතක ඇති පහුගිය සෙනසුරාදා වැඩසටහනේ අපි ස්වාමින් වහන්සේගෙන් දැනගත්තා විශේෂ දහම් කාරණා දෙකක් දැනගත්තා. අපි සදහම් කතිකාවේ අපි දැනගත්තා පිරිහෙන කාරණා දෙකක්. එකක් මේ අසත්පුරුෂ ඇසුර, අනික තමයි ධර්මයට ද්වේෂ කිරීම. ද ඔබට පේනවද මේ මගේ පිටිපසින් තියෙන රූපය? මේකේ යදම් කඩාගෙන බිඳගෙන කවුරුර කෙනෙක් ඉස්සරහට එන්න උත්සාහයක් ගන්නවා. මේක තමයි බලාපොරොත්තුව සදහම් කතිකාවේ. නොයෙක් නොයෙක් බන්ධනවල දෘෂ්ටිවල හිර වෙලා ඉන්න කෙනාට තමයි මේ සදහම් කතිකාව ඉතාමත් වැදගත් වෙන්නේ. දෙනිත සදහම් කතිකාවේ අදත් අපි පරාභව සූත්‍රය පිළිබඳව එයින් නිස්මතු වෙන කරුණු කාරණා කිහිපයක් ස්වාමීන් වහන්සේකින් දැනගැනීමේ අටියෙන් ඉන්නේ. ඉතින් අපිට අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ වැඩම කළා, වන්දනා කරලා පිළිගන්නවා. අවසරයි ස්වාමීනි, අපට දැන් පේනවා මේ අපි දැන් වැඩිපුර කතා කරන්නේ තාරුණ්‍යර නිසා හිර වෙලා ඉන්නව තැනක මේ පරාභව සූත්‍රයේ කරුණු කාරණා නොදන්නා නිසා. අවසරයි, අද අපි කොතනින්ද පටන් ගන්නේ ස්වාමීනි? අපිට මේ දහම් මඟ කියලා දුන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් විමල්, අපි පහුගිය දවසේ කතා කරේ පරාභව සූත්‍රය ඇසුරු කරගෙන පිරිහෙන කාරණා දෙක. පළවෙනි කාරණාව තමයි දහමට වෛර කරන කෙනා, දහමට අගෞරව කරන කෙනා පිරිහෙනවා, දහමට ගරු කරන කෙනා දියුණු වෙනවා කියලා අපි දේශනා භාගතුන් වහන්සේගේ දේශනාව ඇසුරින් කියලා දුන්නා. ඒ වගේම අපි කියලා දුන්නා මේ දුදනන් ඇසුරු කරන කෙනා පිරිහෙනවා, සුදනු ඇසුරු කරන කෙනා දියුණු වෙනවා කියලා. ඒ කියන්නේ සත්පුරුෂ ඇසුරේදී දියුණු වෙන අසත්පුරුෂ ඇසුරක පිරිහෙනවා කියන එක අපි කතා කළා. ඉතින් එතකොට අද අපිට තව කරුණු කීපයක් කතා කරන්න පුළුවන් පරාභව සූත්‍රය ඇසුරු කරගෙන. පරාභව සූත්‍රයේ තුන්වෙනි කාරණාව තමයි නිතරම නිදනවන. එයා පිරිහෙනවා කියනවා. ඊළඟට පිරිසේ හිත ඇලිලන. ඒ කියලා කියන්නේ පිරිසත් එක්ක ඉන්න හිත ඇලෙනවා. ආන් එතකොටත් එයා පිරිහෙනවා කියනවා. ඒ වගේම අලසයි නම්, එතකොටත් මොකද වෙන්නේ? කම්මැලිකමක් තියෙනවා නම් පිරිහෙනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ වීරියක් කරන්නේ නැහැ කියනවා, උත්සාහයක් ගන්නෙ නැහැ කියනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ වගේම නපුරු සදහසකින් වෛරසිත් බඳිනවා නම්, කෙනෙක් ගැන තව තව පිරිස ගැන වෛරසිත් බඳිනවා නම් එයා පිරිහෙනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ හැම දෙනාම පිරිහෙන ස්වභාවයේ ඉන්නවා කියලා භාගතුන් වහන්සේ තුන්වෙනි කාරණාව විදිහට මතක් කරනවා පිරිහෙන. එතකොට නිතරම නිදා ගන්නවා. දැන් අපි දන්නවා මේ දරුවෝ වුණත් තරුණ කාලේ වුණත් පාඩම් කරනකොට අද තව චුට්ටක් නිදා ගන්නවා, පස්සේ පාඩම් කරනවා. අර 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 එහෙම කරලා නිතර නින්දට කැමති. නින්ද කියන්නේ තීන මිද්දේ කියන එක. එතකොට මේකනේ නිදිමත කියන එක අකුසලයක් කියලා අපි සඳහන් කරලා තියෙනවා බුද්ධ දේශනාවේ. ඒකල කියන්නේ අකුසලයක් වෙන්නේ කුසල් සිතට හානි කරනවා. ඊළඟට හිත සමාධිමත් වෙන්නේ නැහැ නීවරණයක් විදියට නිදිමත තියෙනකොට. ඉතින් එතකොට ඒ නිසා අර හොඳ හිත එකඟ වෙලා පිරිසිදු සිතකින් අඩුගානේ පාඩම් කරන වැඩක්, රැකී ආරක්ෂාවක් කරන එක කරගන්න බෑ කියනවා. ඉතින් අර නිදිමත කියන එක පිරිහෙන්න කාරණයක් නේ. එහෙනම් අපි හොඳට අවදි වෙලා දැන් අපි දැකලා තියෙනවා අපේ ඔය අත්තලා අපේ කෙරියම්මලෑම පාන්දර 3ට 4ට නැගිටිනේ. නැගිටිලා අතුපතු ගාලා ආස්පස් කරලා ඒ ගොවිතැන්පත් කටයුතු කරගෙන එයාලා දියුණුනා හිටපු තැනේ. එයාලා සමහර ධාර්මිකව ජීවත් වුණා, එයාලා හොඳින් ජීවත් වුණා, එයාලා හිටපු තැනින් දියුණු වෙලා තමන්ගේ දරුවෝ තමන්ට වඩා ඉහළ තැනකට ගෙනියන්න උත්සාහයක් ගත්තා. ඒ අර නිදිමත නැතිකමත් එක්ක. ඒ වගේම තමයි ඒ වගේම එයාලා පිරිසේ ඇලෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා බොහෝ විට අපේ තාරුණ්‍ය ඔහේ තොරතෝංචයක් නැතුව කතා කර කර කතා කර කර ඉන්නවා. සමහර විට අපි ගත්තොත් එහෙම නිතර අපි ගත්තොත් දැන් ඔය දුරකථනය ගත්තත් ඒකෙන් ගොඩ චැට් කරනවා කියලා එක එක කෙනා එක කතා කර කර ඉන්නවා. එතකොට ඒ පිරිසත් එක්ක හිත ඇලෙනකොට මොකද වෙන්නේ? පිරිසත් එක්ක හිත ඇලීම හේතු කරගෙන එයාට අර තම තමන්ගේ මූලික කාරණා ටික ඉගෙන ගන්න එක, රැකී ආරක්ෂා කටයුතු කරන එක, දියුණු වෙන එක ආන්ගේම නැති වෙලා යනවා කියලා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? අලසයි නම්, කම්මැලි නම්, එයා උත්සාහ කරන්නේ නැත්නම් ජීවිතේ දියුණු වෙන්න එයා පිරිහෙනවා කියනවා. ඒ වගේම තමයි මොකද කරන්නේ? වීරියක් නැහැ. නැගී සිට උත්සාහයක් නැහැ, පටන් ගත්ත වීරියක් නැහැ. ඒක අවසානයේ දක්වා පවත්වන්නේ නැත්නම් එයා පිරිහෙනවා කියලා කියනවා. ඊළඟට හුඟක් අය ඉන්නවා මේ තරහ සිතින් වාසය කරන. ආන් ඒකෙනත් පිරිහෙනවා කියනවා.
ඔතනදී මට මතක් වුණා කාරණාවක්. එක ළමෙක් ඒ මනුස්සයා උසා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් අරගෙන කළමනාකරණ උපාධියක් අරගෙන ගෙදර ඇවිල්ලා එයා බොහෝ දිනාගේ විරෝධයේ මැද්දේ මේ පන්සල්වත් බදු ගන්නවා. පන්සල්වත් බදු අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ, මේ ඒ පන්සල්වත් සුද්ධ කරනවා. අක්කර 10ක 5ක ලොකු වත්තක්. ඒක යටි රෝපණය සුද්ධ කරලා මහ ගස් ටික ඉතුරු කරලා මේ මිනිස්සේ හැම ගහක් මුලම ලබු ඇටයක් හිටවනවා. ඊට පස්සේ මොකද කියන්නේ, සමහර විටින් ওই ලබු ඇටේ හිටවලා මොකක් කරන්නද කියෑම විහිළු කරලා තිබුණා. ඊට පස්සේ මේ මිනිස්සයා ලබු ඇල චුටි චුටි ඇදෙනකොට අර ගස් අතරේ ලනු ඇදලා අර ලබු ඇල ටික ටික ගස් අතරේ අර වැල් දිගේ යවුවා කියනවා. හිමින් සැරේ මොකද වෙන්නේ, අර ලබු කොළ කපලා අර ලංකාවේ දින හොඳ හොඳ හෝටල් වලට ඒ ලබු යවුවා කියනවා. කොළ ඒ ලබු කොළ යවපුවාම ඒවයි හෝටල් වල යම් යම් කෑම හදන්න පාවිච්චි කරන. සමහරට ලබු කොළ 20 රුපියල් 100ට 200ට විකුණලා තියෙනවා. එහෙම එහෙම කරලා ලක්ෂ ගානක් ඒ මිනිස්සයා හොයලා තියෙනවා. අලස නැහැ. නිදිමත දුරු කරගෙන අලස නැතුව කම්මැලි නැතුව පටන් ගත්ත වීරියෙන් දිගටම තමන් දිනුවලා. ඒ වගේ මට මතකයි මම ඊයේ පෙරේද දැක්කා එක තරුණ දරුවෙක් ගැන. එයා කියනවා මේ එයාගේ එකම ආසාව තිබුණේ බස් එකක් ගන්න ඉස්කෝලේ යන කාලේ. ඉතින් වාහන පිස්සුවක් තිබිලා ඉතින් එයා මොකද කරන්නේ, හිමින් දිනුන වෙලා අන්තිමට ওই ඉන්ටර්නෙට් එකෙන් යම්කිසි රැකියාවක් කරලා ඉන්ටර්නෙට් එකේ යම් යම් ඔය සොෆ්ට්වෙයාර්ස් අනම්මනම් ලියලා අන්තිමට එයා දිනුන වෙලා අවුරුදු 20 වෙනකොට කාර් අරගෙන ඒතර අවුරුදු 22 23 වෙනකොට මහා දිනුන තත්ත්වයටපත් වෙලා මේ රුපියල් 10 15 නැතුව හිටපු චරිත. ඒතර එයාලා තමන් වීරිය කරලා අලස නැතුව ඉඳලා නිදිමත දුරු කරගෙන ඊට පස්සේ තමන්ගේ වෙර වීරියෙන් ඊට පස්සේ පිරිසත් එක්ක හිටියේ නෑ, තමන් තමන්ගේ වැඩේ කරගත්තා. අවශ්‍ය වෙලාවට ඒ පිරිසත් ඇසුරු කළා. එතන මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා බලපුවාම තවත කෙනෙකුට වෛර කරන්නෙත් නැහැ. දැන් අපි ගත්තොත් එහම අපි දකිනවා මේ දැන් කාලේ දරුවා දෙමව්පියෝ කෙනෙහි වෛරෙන් ඉන්නේ, පාඩම් කරන්නමයි කියන්නේ, ඉගෙන ගන්නමයි කියන්නේ කියලා. ඊළඟ තරුණ දෙමව්පියෝ පවා දරුවා ගැන වෛරෙන් ඉන්නේ, ඉගෙන ගන්නේ නැහැ කියලා, වැඩ කරන්නේ නැහැ කියලා, පාඩම් කරන්නේ නැහැ කියලා. ඒ වෛරසිතකින් තමයි ඉන්නේ. ඉතින් එතකොට ඒ වගේ ගලපලා බලපුවාම අර නිදහස් නිවහල් සිතක් නැති චරිතේ වෛරසිතෙන් ඉන්න චරිතේ පිරිහීමටපත් වෙනවා කියලා. නිදිමතටම යොමු වෙච්ච චරිතේ පිරිහෙනවා කියනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි දකින විදිහට අලසයි නම්, කම්මැලි නම්, වැඩක් පලක් හරියට කරන්නේ නැත්නම්, කල් දානවා නම් අද බෑ හෙට, අර බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කිව්වා වගේ මොකද වෙන්නේ, අද නෙවෙයි හෙට කී කියා කල් දානවා නම් ඒ කෙනාගේ ජීවිතේට දියුණුවක් හටගන්නේ කියනවා. පිරිහීමක්මයි සිද්ධ වෙන්නේ කියන. ඉතින් එහෙනම් මනුස්ස ලෝකේ ගත්තාම, මිනිස්සු ගත්තාම තමන්ගේ ජීවිතේ පිරිහීමටපත් වෙනවා කියනවා. නිතරම නිදනවා නම් උදේත් නිදනවා, දවල්ටත් නිදනවා, රාත්‍රියටත් නිදනවා, නිදන කෙනා පිරිහෙනවා කියනවා. අර අපි ගත්තොත් එහෙම සමහර විටාවට දැන් දවල් වරුවට හොරු නිදා ගන්නවා. රැයට හැරලා ඉඳලා දවල් වරුවේත් හොරු නිදා ගන්නවා. ඒ වගේ සමහරට නිදන කෙනා පිරිහෙනවා කියනවා. ඒ වගේම මොකද වෙන්නේ, පිරිසත් එක්ක ඇලිලා ඉන්නවනම් තොරතෝ ඕංචියක් නැතුව කතා කරනවා, නානාදී කරනවා. සමහර වෙලේ පිරිසත් එක්ක ඉන්නකොට ඉන්නේ වැරදි පිරිසක් එක්ක නම් සමහරට වැරදි දේවල් වලට, සමහරට නඩු හබ වලට, රණ්ඩු සරුවල් වලට, ඒ හැම දෙයකටම පවා මෙයා යොමු වෙනවා කියනවා. ඉතින් පිරිසත් එක්ක ඇලිලා ඉන්න කෙනා පිරිහෙනවා කියනවා. අලසයි නම් පිරිහෙනවා කියනවා. ඒ වගේම වීරිය නැත්තම් පටන් ගත්ත වීරිය නැහැ, යමක් අලුතෙන් පටන් ගන්නෙ නැහැ. දැන් අපි දැකපු දෙයක් තමයි මේ තාරුණ්‍යයට අර 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 අවදානමක් අරගෙන තමන්ගේ ජීවිතය ගොඩගන්න එකක්. දැන් අපි අහලා තියෙනවා සමහර ඉන්නවා මේ ඒ මිනිස්සු නෝනයි මහත්තයයි දෙන්න මේ චුට්ටි රස්සාවක් කරන්නේ, රෙදි මහනවා. ඊට පස්සේ ඔය අර පොඩි පොඩි කෑලි රෙදි ගෙනහලා මහලා, අම්මා ගෑනු කෙනා මහලා දුන්නට පස්සේ පිරිමි කෙනා බයිසිකලේ තියාගෙන විකුණලා ගියපු මිනිස්සු අද ලංකාවේ අංක එකේ රෙදි කඩ දාලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වීරිය කරලා නිදිමත දුරු කරගෙන, ඒ වීරිය කරලා අලස නැතුව පටන් ගත්ත වීරියෙන් ටික 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 දියුණු වෙච්ච අය. බොහෝ විට ඒ අයගේ ජීවිත හොයලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූල ක්‍රමයකට තමයි එයාලා දියුණු වෙලා තියෙන්නේ. එයාලට ණය නැති සැපේ තියෙනවා. එයාලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන, තමන්ගේ ආපස් හැරිලා බලලා එයාලා සතුටු වෙනවා. ඒ නිසා කාටවත් අතපාන්නේ නැතුව හොඳට දියුණු වෙන්න පුළුවන්.
මෙන්න මේ කාරණා පුරුදු කරනු. ඇති මේවා දුරු කරගත්තොත් මොනවද නිදිමත, අලස බව, පිරිසත් එක්ක ඇලිලා ඉන්නවා කියන එක, ඊළඟ වීරිය මදිකම, ඊට පස්සේ අනුන් ගැන තරහෙන් ඉන්න එක. මොකද තරහෙන් ඉන්න වෙලාවට විමල් කිසි කෙනෙකුට මේ සුන්දර සිතිවිලි එන්නේ නැහැ, නිවහල් සිතිවිලි එන්නේ නැහැ. ඒ ඒ වෙලාවට ගැටෙන සිතක්මයි එන්නේ. ඒ ඒ කරන දේ තුළ යහපත් ප්‍රතිඵලයක් උපදින්නේ නැහැ. මොකද ඒ තරහ සිත තුළ උපදින්නේම නිකන් ගැටලු සහගත ආකල්ප, ගැටලු සහගත දේවල්. ඒ නිසා ඒත් එක්ක අපි අපි හොඳට කල්පනා කරලා බලන්නකෝ, අපේ ජීවිතේ අපි තරහෙන් ඉන්නකොට ගන්න తీරන වැරදි, තරහ සිතින් ඉන්නකොට ගන්න తీරන වැරදි, සමහරට ඒ ඒකේ වෙන්නේ මහා විනාශයක්. ඒ නිසා ඒ කාරණාව තියෙන කෙනෙක් ගත්තොත් බුදුරජාණන්සේ දේශනා කරනවා පිරිහෙනවා කියලා. ඒ නිසා අපේ ජීවිතේ ඒ පිරිහිල්ල නවත්ත ගන්න නම් මෙන්න මේ පිරිහෙන්න හේතු වෙන කාරණා අඩු කරගෙන දියුණු වීම පිණිස ඒ කාරණා අවශ්‍ය දේවල් පුරුදු කරන්න වෙනවා. අවසරයි ස්වාමීනි, අර පිරිසත් එක්ක ඇලිලා වාසය කිරීම පිරිහෙනවා කියන කාරණේ ආයෙ මම ටිකක් ඉස්මතු කරන්න කැමතියි. ඒකදී ස්වාමීන් වහන්සේ සමහරවිට ඒ අපේ තරුණ පිරිස ගත්තොත් එහෙම මේ කාලේ වැඩිපුර සමහරට ඉන්නේ තනියම, පිරිසක් එක්ක නෙමෙයි ඉන්නේ ස්වාමීන් වහන්සේ, ඉන්නේ තනියම, හැබැයි ඉන්නේ ෆෝන් එකත් එක්ක. එතකොට ෆෝන් එකේ ඉන්නවා පිරිසක්. එතකොට සමහරවිට Facebook ගත්තොත් එහෙම සමහරට විශාල යාළුව ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. එතනත් එතකොට පිරිසට ඇලීමක් නේද ස්වාමීනි? ඔව්, එතන දැන් අලස බවක් තියෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ හරි කමන්නේ යම් විදිහකට. දැන් බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙන පිරිසත් එක්ක ඇලිලා ඉන්න එක ළඟ වේවා දුර වේවා යම් කිසි ක්‍රමයකට පිරිසත් එක්ක ඇලෙනවා. අපි තුමු කෝල් දැන් ෆෝන් එකෙන් අපි තුමු chat කරනවා වගේම දැන් ඔය කෝල් කර කර කතා කර කර ඉන්නවා. එතකොට තමන්ගේ මූලික වැඩ කටයුතු ටික පිරිහිලා යනවා. මූලික වැඩ කටයුතු ටික අමතක වෙලා යනවා. ඒ නිසා ඒ එකතැන ගොඩක ඉන්නවා කියන එකයි දුරස්ව හරි කමන්නේ පිරිසත් එක්ක ඉන්නවා කියන එකයි තමයි මෙතනදී පිරිසත් එක්ක වාසය කරනවා කියන එක කියන්නේ. ඒක පිරිසේ ඇලිලා ඉන්නවා කියන එකයි. ස්වාමීනි, ඒකත් එක්කම දැනගන්න කැමති දැන් ඔය ස්වාමීනි සාමාන්‍යයෙන් බොහෝ විට තරුණ කාලෙදී එන එකක් නෙමේ ආවේගේ. එහෙමයි, තරුණ ආවේගේ එනවා. ඉතින් ඕකත් එක්ක තමයි සමහරවිට අපි කල්පනා කරන්නේ මම නායකයෙක් වෙන්න ඕනි කියලා. ඕකට ස්වාමීනි මේ තරුණ පරම්පරාවේ වචන වලින් කිව්වොත් මම පොරක් වෙන්න ඕනි කියලා සමහරවිට ඔය කියන අවස්ථා තියෙනවනේ. ඇතුළු සන්නසේ පොරක් වෙනවා කියලා කියන එක අපි හිතුවොත් එහෙම දැන් ඕක මේ මම පිරිස මැද්ද කැපී පෙනෙන කෙනෙක් වෙන්න ඕනි නැත්නම් නායකයෙක් වෙන්න ඕනි කියලා හිතන කෙනෙකුට මේ කියපු කරුණු කාරණාවල තියෙන බාධාව කොච්චරද ස්වාමීනි? මෙහෙමයි, දැන් කෙනෙක්ට ජනප්‍රිය වෙනවා කියන කාරණාවේදී ඒ කෙනා සමහර දැන් අපි දකිනවා මේ දවස්වල වුණත් ඉතින් සමහරට බුදුරජාණන් වහන්සේට අපහාස කරගෙන ප්‍රසිද්ධ චරිතවලට අපහාස කරගෙන සමහරට ඒ වගේ කාරණා එක්ක ජනප්‍රිය වීමකුත් තියෙනවා. ඒ කියලා කියන්නේ ප්‍රසිද්ධ චරිතවලට අපහාස කරනවා. ඒතකොට එහෙම මතක තියාගන්න දැන් අපි ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා රටේ රජුරුවන්ට මෙතන රටේ ඉන්න වැදගත් චරිතවලට සමහරු ඒ ස්වභාව අරගෙන උසුළු විසුළු කරනවා. ඒ කටහඬවල් අනුකරණය කරලා උසුළු විසුළු කරනවා. මතක තියාගන්න ඒ මිනිස්සයා රජ වෙන්න පිනකට මොනවා වුණා. ඒ මනුස්සයා වයසින් වැඩිමල් කෙනෙක්. ඒ මනුස්සයා උගත්කමින් වැඩිමල්. ඒ මනුස්සයාගේ සමහරට ගුණධර්ම වෙනස්. ඒ මනුස්සයා එහෙම ඉන්නකොට ඒ කෙනාට අඩුම ගානේ මොනවා වුණත් වයසින් හරි වැඩිමල්කමක් තියෙනකොට ඒ කෙනාට උසුළු උසුළු පාන එක ඒ ජනප්‍රිය වෙන්න උත්සාහ කරන කේ හරහා ඒක දැවැන්ත අකුසලයක් විදිහට එනවා. අපි දැකලා තියෙනවා අය මොස ළමයි. අපි දැකලා දෙනවා වචන හරියට පිට වෙන්නේ නැති අය ගොළු වෙන. ඉතින් සසරේ දැනට මිහිරි විදිහට ඕවා රසවින්දාට ඒවා විපාක දෙනකොට නම් කර්ම විපාක විදිහට විතා දුක්ඛිත භයානක විපාක තමයි ඒ අයට විපාක විඳින්නේ. ඉතින් ඒ නිසා දැන් යම් කිසි කෙනෙක් ජනප්‍රිය වීම උදෙසා නානා දේ කරත් යම් කිසි කෙනෙක් ඒ ප්‍රසිද්ධ වීම උදෙසා නානා දේ කළත් ඒ කරන හැමදේම අපිට නායකයෙක් වෙන්න පෞරුෂයක් හදාගන්න පිරිසක් හදාගන්න යම් දෙයක් කරනකොට ඉතින් ඒ කෙනාගේ ජීවිතේට ඒ නිදිමත නැති බව, අලස නැති බව, පිරිසත් එක්ක ඉන්නවා ඇලෙන්නේ. කියන්නේ පිරිස් එක්ක ඉන්නවනේ අපි රැස්වීම වලට යන්න ඕනේ, අපි සමිත සමාගම් වලට යන්න ඕනේ, අපි ආයතනයේ සේවක සේවිකාවොත් එක්ක ඉන්න ඕනේ. හැබැයි එයාලත් එක්ක ඇලෙන්නේ. අවශ්‍ය දේ කතා කළා අයින් වුණා, අවශ්‍ය දේ කළා අයින් වුණා. එහෙම නෙවෙයි, දැන් සමහරව ඉන්නවා ඒක ඒ කියන්නේ ඒ පිරිස නැතුවම බෑ.
උදේ හම්බෙන්න ඕන දවල් උත් හම්බෙන්න ඕන රැත් හම්බෙන්න ඕන අන්න ඒක තමයි අර පිරිසත් එක්ක ඇලිලා වාසය කරනවා කියන්නේ. දැන් සමහර දරුවෝ ඉන්නවා අපි දැකලා තියෙනවා යාළුවොත් එක්ක ඔන්න යනවා සංගීත සංදර්ශනට. එනකොට ඔළුව කපාගෙන අත කපාගෙන එහෙම නැත්නම් ඔන්න බඩ දිගේ පිහියක් ගිහිල්ලා. ඉතින් අර අර පිරිසත් එක්ක ඇලිලා වැරදි පිරිස් තෝරාගත්තු නිසා මම දන්න මිනිස්සෙක් ඉන්නවා සංගීත සංදර්ශනයකට ගියා ගිහිල්ලා හිටන් ඒතනදී හදාගත්තු රණ්ඩුවකදී ඒ මිනිස්සයාගේ ඔළුව හරහා පිහියක් යනවා. අඟල් තුනක් විතර ඔලු කට පිහිය බහිනවා. බැස්සට පස්සේ අදත් ඒ මිනිස්සයා උත්පලයි. මේ කොහේවත් යන යාළුවෙක් එක්ක යන යව ගමන් යම්මචන් කියපුකමට ගිහිල්ලා. සමහර විට අපි දැකලා තියෙනවා සමහර විට යාළුවෝ කට්ටයක් ඉන්නවා එන්න යන්න කියලා අඬ ගැහුවා ගත පොල්ලක් ඒ වෙනකොට සමහරට මත්පැන් මද්‍රව්‍යත් පානය කරලා හිටියේ ගියා ගැහුවා සමහරට ඒ ගුටි කාපු කෙනා මැරුණා පස්සේ පොලිසියෙන් එනකොට තමයි දන්නේ මගේ අතින් ලොකු වැරද්දක් වෙලා කියලා අර පිරිසත් එක්ක ඉඳීමේ ආදීනවයක්. ඒකට සමහර විට ඒ මිනිස්සයා මේ උදේවරුේ තමන්ගේ බිරිඳව රෝහලේ නවත්තලා බබා හම්බෙන්න රෝහලේ නවත්තලා ඇවිල්ලා තිබුණේ අර වැරදි කෙනා එක්ක ඇසුර කරපු නිසා ඒ පිරිසේ ඇලි වාසය කරපු නිසා මත්පැන් මද්‍රව්‍ය පානය කළා උපදෙස් දෙන්න ගුරුහරුකම් කරන්න දෙන්න කෙනෙක් හිටියේනේ ඒ මිනිස්සයා මොකද වුනේ අර හවස් ජාමේ අර බද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා අර මත්පැන් වලට මෙව වෙලා ඉඳලා සිහියක් තිබුණේ ගත්තා දුන්න පොල්ද ගැව්වා ගහලා ඉවරලා සිහිය එනකොට රිමන් එකේ සිහිය එනකොට අවුරුදු ගානක් හිරේ යන වැරද්දක් කරගෙන ඒ වගේම මරණින් මතු අපාගත කුසලයකොත් කරගෙන ඒ නිසා අපි දකිනවා බොහෝ වැරදි තැන්වලදී බොහෝ අවුල් තැන්වලදී මිනිස්සුන්ගේ ජීවිත පිරිහෙන තැන්වලදී මෙන්න මේ පිරිසත් එක්ක වැඩිපුර ඇලිලා වාසය කිරීම හේතු කරගෙන ගොඩාක් කර්බු දහට ගන්නවා. ඊළඟට දරුවෝ වගේ ඒවා මේ ඊයේ පෙරේදා මම දැක්ක මේ 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 වැරදි ස්වභාවය කියලා කියන්නේ එක පාසලක අම්මයි තාත්තයි ඒ දරුවා අඬ ගහගෙන එනවා ඒ දරුවා දෙක වසරේ. ඒ දරුවා දෙක වසරේ මේ ඒ දරුවා දකිනවා මේ අයියා කෙනෙකුයි අයියලා දෙන්නේ පිරිමි ඉස්කෝලයක් අයියලා දෙන්නේ 5 වසරේ කියලා කිව්වේ. ඒ 5 වසරේ දරුවෝ දෙන්නේ මේ වැසිකිළියක් ඇතුළේ මොකක් හරි වැරදි වැඩක් කරනවා දකිනවා මේ පුංචි ළමයි දෙන්න එක වසරේ. දැකලා හිටම් මොකද කරන්නේ මේක මාස ගානක් තිස්සේ දකිනවා එක වසරේදී. දැකලා හිටන් මේ ළමයි දෙන්න දෙක වසරට එනකොට මොකද වෙන්නේ අර අම්මයි තාත්තයි ඇවිල්ලා කියනවා දෙක වසරේදී මේ ළමයි දෙන්න පුංචිය උන් දෙන්න කතා වෙලා අයියලා කරපු සෙල්ලම අපිත් කරමු කියලා මොනවා හරි වැරදි වැඩක් කරන්න ගිහිල්ලා පතුරු ගහගෙන ගෙදර ගෑවිලා දැන් මොකද වෙන්නේ විමල් මෙන්න වැරදි ඇසුරක විපාක වැරදි දේ දකිනවා දෙමව්පියෝ සත්පුරුෂ ඇසුරට එක්ක යන්නේ නැහැ දෙමව්පියෝ බණක් භාවනාවකට දරුවෝ යොමු කරන්නේ නැහැ දෙමව්පියෝ පොයට එකතු වෙලා දරුවොත් එක සීල් ගන්න නැහැ දෙමව්පියෝ හවසට බුදුන් වඳින්නේ නැහැ තාරුණ්‍යයට මේ අර සිලබස් කවර් කිරිල්ලක්ම කරනවා ගුණධර්ම පුරුදු කරන්නේ නැහැ එතකොට පව්ගෙන එතකොට අර ලැජ්ජ බය ඇති කරන්නේ පවට ලැජ්ජ බය ඇති කරන්නේ ආන් මේ කාරණාවත් එක්ක විමල් මොකද වෙන්නේ අර කට්ටිය අමාරු වෙටිලා මේ අවුරුදු දෙක වසරේ කියලා කියන්නේ වයස අවුරුදු 7 දී පුතාලා සමලිංගික සේවනය කර මට්ටමට දැන්පත් වෙලා ඒ අර ඇසුරේ තියෙන අරුබුදයක් එක්ක අපි ස්වාමින්වහන්සේකින් දැනගනිමින් හිටියේ පිරිහින කරුණු කාරණා පිළිබඳව අපි මේ වැඩසටහනේ මුල් කොටස ඔබ හොඳටම අවධානයෙන් ඇහුවා නම් බැලුවා නම් අර පරණ කවිපද දෙකක් මතක් වෙයි කරන කලට පව මිහිරිය මිසෙයි වෙන්දින කලට දුක් දැඩි වේ ගිනිසේ ස්වාමීනි මේකම තමයි අද තරුණ පරම්පරාවට උරුම වෙමින් පවතින්නේ ස්වාමීනි අවසරයි ඔව් විමල් දැන් මේ කරුණු කාරණා බලපුවහම අපි දකිනවා මේ තරුණ දරු ඒ එකතු වෙන ඒ වගේම හැසිරෙන කරුණු කාරණා බලපුවහම තමහර විට මේ මහා ඛේදවාචකයකට මහා දරුණු තත්යකට මේරට පත් වෙලා තියෙනවා එතකොට ඒ කාරණා එක්ක බලපුවාම ඒ ළමයි පිරිහිලා තියෙනවා. තාරුණ්‍ය පිරිහිලා තියෙනවා. අවසානයේදී හොයාගෙන හොයාගෙන යනකොට කල්යාණ මිත්‍ර ඇසුර නැහැ, සත්පුරුෂ ඇසුර නැහැ. මේ බුදුරජාණන් වහන්සේ යමක් වදාළදී ඒ අර දිනු වෙන්න තියෙන කිසිම දෙයක් ඒ දරුව තුල තිබිලා නැහැ. පිරිහෙන කාරණා හැම එකක්ම බලාගෙන ගියාම ඒ දරුව තුල තියෙනවා. පිරිහෙන කාරණා දරුව. එතකොට අපි ගත්තත් එහෙම මේ ළඟදී දවසක අසපුවට තාත්තා කෙනෙකුයි දුවෙකුයි අම්මෙකුයි එනවා. මේ තාත්තයි දුවයි අම්මයි ඇවිල්ලා කතා කරලා කියනවා තවත් පුතෙක් මුණ ගැසලා
ස්වාමීනි මේ දෙන්න අතර පොඩි ආදරයක් තියෙනවා ස්වාමීනි මේ පුතාට අපේ දුව ගැලපෙන මේ තාත්තගේ කටින් කියන්නේ මගේ දුව හොඳ නැහැ මගේ දුව වැඩක් නැහැ මගේ දුවට මේ වගේ පුතෙකුට ගැලපෙන්නේ නෑ මගේ දුව වැරදි වැඩ ගොඩක් කරපු කෙනෙක් මේ අහිංසක ළමයි අමාරුවේ වැටෙන්න ඕනේ නෑ කියලා මේ අවුරුදු 20ක තමන්ගේ දුව ගැන තාත්තා කියනවා අඬන්න අනේ මේ පුතාට මේ සම්බන්ධේ නවත්තන්න කියන මගේ දුව හොඳ නෑ කියලා ඊට පස්සේ ගෑල්ලාමයෙන් විස්තර අහපුවම ගෑල්ලාමයා වරද්දාගෙන ගොඩාක් දේවල් වැරදිලා අපි කියන්නේ වැරදිච්ච එකව පාගලා පාගලා යටපත් කරනවා කියන එක නෙවෙයි අපි හොයන්න ඕනේ වැරදිච්ච තැන වැරදිච්ච තැන හොයලා වැරද්ද හදන්න ඕනේ. බලාගෙන ගියාපුවම කාරණාව තියෙන්නේ අර කියපු විදිහට වැරදි ඇසුර, දුදනංගේ ඇසුර, සුදනංගේ නෙවෙයි. එතකොට කතා කරන්නේ වැරදි දේවල් ගැන, සාකච්ඡා වෙන්නේ වැරදි දේවල් ගැන. යාළුවොත් එක්කමයි ඉන්නේ. යාළුවොත් එක්කම ඇසුරු කරන්නේ. සමහර දූලට තාත්තලා උපන් දිනයට අරන් දෙන්නේ ලක්ෂ 100 200 වාහන. අවුරුදු 20යි 25යි දුවගේ උපන් දිනයට අරන් දෙන්නේ ලක්ෂ 100යි 200යි වාහන. හැබැයි ඒ දුවලගේ විස්තර අහපුවම යාලා ක්ලබ් යන නරක වැඩ කරන ඒතර දවස ගානේ නිකන් ඇඳුම් මාරු කරනවා වගේ පිරිමි ළමයි වයහා මෙහා කරන චරිත බවට පත් වෙලා ඒ දෙමව්පියෝ ළමයාට පිනක් දහමක් ගැන හයක් හතරක් ගැන හොඳ නරක ගැන යහපත අයහපත ගැන කළ යුතු දේ නොකළ යුතු දේ ගැන කියලා දීලානේ. අවසානේ වැරදුනාට පස්සේ වැරදුන විදිහවත් හොයාගන්න බැරි වෙනවා. අම්මලා තාත්තලා හූල්නවා පසුතැවෙනවා සමහර විට ඒ නොකළ යුත්තක් කරපු නිසා. වාහනයක් අරන් දෙනවා කියන එක කමක් නැහැ. තමන්ගේ දරුවට දීපල දීලා දෙන එක කමක් නැහැ. තමන්ගේ දරුවට උගන්වනවා කියන එක කමක් නැහැ. ඒ ඔක්කොම සිද්ධ වෙන්න ඕනේ. පිනකටනේ වාහන හම්බෙන්නේ, පිනකටනේ දීපල හම්බෙන්නේ, පිනකටනේ ලස්සන හම්බෙන්නේ. ඒක කමක් නැහැ. හැබැයි තමන්ගේ දරුවන්ට ඒ තියෙන ස්වභාවය පිරිහිලා තමන්ගේ ජීවිතය අසාර්ථක වෙන දේවල් නැතිකරන්න දෙමව්පියෝ විදියට දක්ෂ වෙන්නත් ඕනේ. තේින්ද තාරුණ්‍යයට තරුණ පිරිසට මග කියන්න වැඩිහිටියා වුණත් යොමු වෙන්න ඕනේ. ඉතින් පුංචි කාලේ ඉඳලා මෙහෙවන්න ඕනේ. අර දේශනාවේ තියෙනවනේ නාගසේන මහරහතන් වහන්සේ කියනවනේ දේශනා කරනවනේ වතුර තිබහ හැදුනහම ලින් කපලා හරියන්නේ නැහැ කියනවා. බඩගිනි ආවට පස්සේ වගා කරලා හරියන්නේ නැහැ කියනවා. කලින් ඒව කරලා තියාගන්න ඕනේ කියන ඉඳ පුංචි කාලේ ඉඳලා අම්මලා තාත්තලා අර ස්වභාවයෙන්ම දරුවන්ට පුරුදු කරානම් නිදිමත නැති බව, ආලස නැති බව, තමන්ගේ කටයුතු කරගන්න පුරුදු කරන එක නේද? ඒතකොට ඒ වගේ තමන් වීරියෙන් උත්සාහ කරන එක අම්මලා තාත්තලා පවා කරලා පෙන්වනනම් තරුණ අම්මලා තාත්තලා දරුවෝ තරුණ වයසට එනකොට තමන්ගේ දෙමව්පියන්ව අනුගමනේ කරනවා. ඊළඟ අම්මලා තාත්තලා හොයලා බැලුවනම් මේ කරන කියන දේවල් ගැන. එතකොට දරුවෝ තමන්ගේ කාරණා සාර්ථක කරගන්න. ඒ නිසා විමල් අපි දැක්ක හැම තැනම දැක්කේ මේ නිවැරදි මඟ පෙන්වීම, මේ බුදුරජාණන් වහන්සේලාගේ මඟ පෙන්වීම මේ අයට නොලැබුණ නිසාමයි වැරදිලා තියෙන්නේ. ඊළඟට අර දෙමව්පියෝ විසින් උනත් දන්නේ නැහැ අපි මේ දේ දරුවන්ට කළ යුතුයි කියලා. හැම අම්මෙක්ම හැම තාත්මෙක්ම උගන්නලා එතකොට පන්තියවලා රැකී ආරක්ෂාවක් හොයලා දීලා හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවව යහපත් කරන්න, තමන්ගේ දරුවව සුවපත් කරන්න. ඉතින් එතකොට ඒ කාරණාවේදී තමන් දක්ෂ නැහැ ඇත්තටම මොකද්ද මම මේ මගේ දරුවව යහපත් කරන්න ඕනේ කියලා. ඉනිසා ටිකක් මීට වඩා කල්පනා කරන්න වෙනවා දෙමව්පියොත්, මීට වඩා කල්පනා කරන්න වෙනවා තරුණ දරුවොත්. මේ යන්නම් වාලේ ගිහිල්ලා කරන්නම් වාලේ කරලා අවසානේ වැරදුනාට පස්සේ නිවැරදි වෙන්න බැරි නම් සමහර තැන්වලදී ආන් එතන ලොකු අරුබුදයක් හට ගන්නවා. එතනදී තමයි ආපෞසරයක් භාගතුන් වහන්සේගේ ධර්මයට හම්මුණ ගිහිලා ධර්මය පුරුදු කරලා ආපහු නිවැරදි වීමක් කරගන්න වෙන්නේ. ස්වාමීනි දැන් මේ පිරිහින කාරණා ගැන කතා කරනකොට මේ මෑත කාලේ මේ පිරිහිනයකට වැටක් බැඳනනම් ඒ කටයුත්තට ලොකු ස්වාමින්වහන්සේ දීපු දායකත්වයේ මහ විශාල දායකත්වයක්. ලොකු ස්වාමින්වහන්සේක සාමාන්‍ය සමාජයේ වැඩිපුර පිරිසක් මේ කතා නොකලට රටක රජ කෙනෙකුටවත් කරන්න බැරි කටයුත්තක් ලොකු ස්වාමින්වහන්සේ කරලා තියෙන්නේ. එච්චර තරුණ පිරිසක් උන්වහන්සේ නිවැරදි මගට යොමු කරලා තිනවා, අරගෙන තිනවා, යෝන් සභා පිටවලා තිනවා. පින්කමක් කරන්න ගියත් එතන විශාල තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. ස්වාමීනි මහමෙවුනාවට සම්බන්ධ වෙලා තාරුණ්‍ය මේ පිරිහින කාරණාවලින් බේරෙන්න කොහොමද අවස්ථාවක් කරගන්නේ?
විමල් එතනදී මහමෙවුනාවට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඇත්තටම බුද්ධ ශාසනයට මුණ ගැහෙනවා කියන එක සම්බන්ධ වෙනවා කියන එක. අපි දන්නවා මෑත කාලේ අවුරුදු 20ක් විතර කාල පරාසය තුල ඊරිසියාවකින් තොරව නිහතමානීවම කල්පනා කළොත් මේ බුද්ධ ශාසනය තුල මහා දෙවන්ත වෙනසක්, ඒ තිබ්බ ස්වභාවයට මහා දෙවන්ත වෙනසක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් සිද්ධ වුණා. එතකොට ඒකේ ප්‍රතිඵල තමයි අපි. එතකොට අපි ගියපු පැත්ත වැරදි, සමහර වෙලට අපිට ලැබුණු ගුරුහරුකම් වැරදි, අපිට ලැබුණු අවවාද අනුශාසනා සමහර විට වැරදි, අපි හිටපු තැන් වැරදි. ඒ වැරදි තැන් වලින් අපිට පවා නිදහස් වෙන්න ලැබුණේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. මට මතක හැටියට මම 2001 විතර ඔය විහාර මහදේවි පාක් එකේ තිබුණා. ඊට ඉස්සෙල්ලා එක මහත්යෙක් කරලා තිබුණා රත්තරන් වැස්ස කියලා වැඩසටහන. තරුණ ජෝඩු ගෙනල්ලා නටන්න දීලා එන විකාරයක් කළා. ඊට පස්සේ අවුරුද්දේ ලොකු ස්වාමීන් වහන්සේ අමා වැස්ස කියලා පෙබරවාරි 14 වැඩසටහනක් කළා. මට මතක හැටියට ලොකු ස්වාමීන් වහන්සේ මූණට මූණ දැකලා මීටර් 100ක් විතර දුර ඉඳලා බණක් ඇහුවේ ඒදා තමයි ඉස්සරෝම. එතකොට ඒ වෙනකොට මම දන්නේ නැහැ මේ අපේ ගෙට කිලෝමීටරයකට එහා පැත්තේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නේ කියන්නේ. ටීවී එකෙන් දැකලා තිබුණාට මූණට මූණ දැක්ක විහාර මහදේවි පාක් එකේදී ධර්ම දේශනාව අහන්න ඇවිල්ලා. ඉතින් එදා ඒ කාරණාව අහලා වෙනස් වෙච්ච පාර අපි දැනට මේ තැනට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ මං හිතන්නේ සමහර විට වැඩිහිටියෝ හේතු කරගෙන ධර්ම දේශනා රූපවාහිනී නාලිකාවල ශ්‍රද්ධා රූපවාහිනී වගේ වැඩසටහන් හරහා ඊළඟ ගමෙන් ගමට ඔය හැම තැනම තියෙන ධර්ම දේශනා හරහා පින්න ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු කාරණෙත් එක්ක දැවැන්ත වෙනසක් මේ සමාජේ වෙලා තියෙනවා. මරමතකයි මේ ළඟදි දවසක මිහින්තලේ පිංකමේදී බුදුරජාණන් වහන්සේ බඳු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෙලෙහි ගුණ සලකන පිංකමේදී අපේ ස්වාමීන් වහන්සේලා අපේ මිනිස්සු මහා පරිශ්‍රයක් දරලා උන්වහන්සේට කෘතගුණ සැලකුවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුන් වෙලා මිහින්තලා රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා උන්වහන්සේගේ ආරාධනාවෙන් ලස්සන පිංකමක් කළා. මට මතකයි ඒ රාජ්‍ය උත්සවයේදී පහුවදා ඒ මිහින්තලාවේ නායක ස්වාමීන් වහන්සේ කියනවා මේ වගේ ස්වාමීන් වහන්සේලා හතර නමක් හිටියනම් තව මේ ලංකාවට වෙන්න තියෙන දේ හිතා ගන්නත් බැරි තරම් සුන්දර එකක් කියලා. ඒතකොට ඒ වගේ අව්‍යාජව නිවැරදි අදහසක්, සුන්දර අදහසක් නායක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ උන්වහන්සේට කවුරු හරි කියපු පමණට නෙමේ, ඒ දවස් කීපේ පුරාවට උන්වහන්සේ තමන්ගේ දෑහින් දැකපු, තමන් අත්විඳපු අත්දැකීමක් එක්ක තමයි ලොකු ස්වාමීන් වහන්සේ ගැන කියන්නේ. අපේ පින්න ලොකු ස්වාමීන් වහන්සේ වගේ හතර නමක් හිටියනම් නායක හාමුදුරුවෝ තියාගෙන, ජනාධිපතිතුමා, අගමැතිතුමා තියාගෙන උන්වහන්සේ ප්‍රකාශ කරන දේ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේගෙන් විනාශ වෙන්න ගියපු රටට යම් කිසි හරි හරියට නිකන් අර ගලන ගඟකට බැම්මක් බැඳා වගේ කඩාගෙන මිදගෙන යන ආන්ගේ වගේ වේගෙන් විනාශ වෙන්න තිබ්බ දෙයකට මහා බාධාවක් දාලා බේරගත්තා වගේ වැඩක් තමයි සිද්ධ වුණේ ලොකු ස්වාමීන් වහන්සේ අතින්. ඉතින් ඒකත් ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ තරුණ කාලේ වෙනස් කරපු වෙනස් කෙරෙල්ලා. ඉතින් කම්මැලි නැතුව අපි දකිනවා දබවැස්සේ තෙමීගෙන බණ අහන ස්වාමීන් වහන්සේලා, දබවැස්සේ තෙමීගෙන දන්සල් දෙන පින්කම් කරන මිනිස්සු, වැස්සට පරද්දන්න බැරි ශ්‍රද්ධාවක් තියාගෙන ධර්මයේ හැසිරෙන පරපුරක් බිහි කරේ, ඒ අලස නැති කම්මැලි නැති පරපුරක් බිහි කරේ බුදුරජාණන්සේගේ ධර්මයේ මූලික කරගෙන ඒ පින්වත් ලකුසාන්සේගේ දැවැන්ත කැපකිරීමක් එක්ක. ස්වාමීනි අවසරයි, දැන් අපේ පිරිහෙන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරමින් සිටියේ අපට තව කතා කරන්න කාරණයක් තියෙනුනේ සොන්න සද දවසේ. ඔව්, දැන් පිරිහෙන කාරණා තුනක් ගැන අපි කතා කරා මේ වෙනකොට. පරාභව සූත්‍රයට අනුව හතරවෙනි පිරිහෙන කාරණාව තමයි බොහෝ ධන දාන්න දේපල රැස් කරගෙන ඊට පස්සේ මොකද වෙන, මෙයා දෙමාපියන්ට සලකන්නේ නැතුව සුවසේ තනියම භුක්ති විඳිනවා කියලා. ධන දාන්න රැස් කරනවා කියනවා, තම තමන් සතුටෙන් ඉන්නවා කියනවා. හැබැයි මොකද කරන්නේ, අර තමන්ගේ වයසට ගියපු අම්මටයි තාත්තටයි සලකන්නේ කියනවා. හොඳට කල්පනා කරලා බලන්නකො, මේක දැක්ක හැකි විමල්, මේ අප්‍රේල් 14 15 සිංහල අලුත් අවුරුදු කාලෙට මිත්‍යා දෘෂ්ටියක් සමරන කාලේ මොකද වෙන්නේ, ඒ
බෞද්ධයාගේ අවුරුද්ද නෙවෙයිනේ එක මේ වෙන ආගමක අවුරුද්දක්නේ. බෞද්ධයාගේ අවුරුද්ද අප්‍රේල් නෙවෙයිනේ වෙසක් එකයි පොසොන් එකයිනේ. ඒතර මෙන්න මේ දවසේ මේ ප්ලාස්ටික් බෑග් එකක් මේ පොඩි ඔර්ලෝසුවක් අරගන්න අර අම්මා තාත්තට වඳින්න නැතුව දැන් කෙලීම යන්නේ බැංකුවට. බැංකුවට ගිහිල්ලා රුපියල් 10000ක් දාලා බිත්ති ඔර්ලෝසුවක් අරන් එනවා. බැංකුවට ගිහිල්ලා රුපියල් 10000ක් දාලා පොඩි බෑග් එකක් ඉහළන්න කුඩයක් අරන් එනවා. දැන් මේ අම්මා තාත්තට එදාටත් වඳින්නේ නැහැ. බැංකු ගිහින් ඇවිත් තමයි වඳින්නේ. ඉතිරි කරන එක හොඳ පුරුද්දක්. ඒ එදා දවසටවත් අම්මට වඳින්න එපා කලින්. තාත්තට වඳින්න එපා නෑ. පින්වත් විමල් දැන් අපි දකිනවා ලංකාවේ වැඩිහිටි නිවාස භූමියක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ වැඩිහිටි නිවාසවලට දානයක් දෙන්න, වැඩිහිටි නිවාසවලට මොන හරි ආධාර උපකාර කරන්න, වැඩිහිටි නිවාසවලට ගොඩනැගිල්ලක් හදන්න නෙවෙයි. වැඩිහිටි නිවාස හදන්න නැතුව ඔක්කොම සමතලා කරලා දාලා ළමයින්ගේ ඔළු කෙඩි හදලා තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ වැඩිහිටියා තමන් ළඟ තියාගෙන සලකන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනේ. එක වැඩිහිටි නිවාසයක්වත් නැත්තම් ආන්ගේ රටේ ගත්තාම දරුවෝ හොඳ තැනක ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. වැඩිහිටි නිවාස වැඩි වෙන්න දරුවන්ගේ ගුණධර්ම නැහැ කියලායි තියෙන්නේ. ඉතින් දේශනාවේ තියෙනවා මේ අම්මටයි තාත්තටයි සලකන්න ඕන කියනවා. ධාර්මිකව හරි හම්බ කරගෙන, ධන දාන්න හරි හම්බ කරගෙන, ධාර්මිකව උපයාස පයාගත් දෙයින් තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඕන කියනවා. ඒ දෙමව්පියන්ට සලකනකොට විමල් ඒ අම්මයි තාත්තයි දෙන්නා ආශිර්වාද කරනවා කියන තමන්ගේ දරුවට දීර්ඝායුෂෙන් වැඩේවා, බොහෝ කල් වැජබේවා කියලා. ඒ අර පිරිසිදු සිතින් පිරිසිදු මනසින් ආශිර්වාද කරනකොට ඒ කෙනාට දියුණුවක්ම කැමති වෙන්න ඕන කියනවා. පිරිහීමක් සිද්ධ වෙන්න බෑ කියනවා. දැන් තියෙන ප්‍රශ්නේ අම්මලා තාත්තලා බහුතරේ හූල්ල හූල්ල ඉන්නවා. අම්මලා තාත්තලා තමහට වැඩිහිටි නිවාසවල නෑ, ගෙදරම තනි වෙලා. දරුවෝ සලකන්නේ නෑ, දරුවෝ හොයලා බලන්නේ නෑ, දරුවෝ සමහර දේපල ප්‍රශ්න කාරණා එක එක කාරණා. මේ ළඟදි දවසකත් ඒත් මට කතා කරා එක්කෙනෙක්. එයා කියනවා මේ අම්මා තාත්තලව රවට්ටගෙන දේපල ලියාගෙන. ඉතින් අන්තිමට මේ දරුවම කොහේ යනවද කියලා දැන් මේක තමන්ටත් ආපහු තමන්ගේ දරුවන් වෙනවා කියලා තේරුම් ගන්න. ඒක තමන් තමන්ගේ අම්මා තාත්තව වැඩිහිටි නිවාසයට දැම්මොත් අනිවාර්යෙන් අපේ දරුවොත් අපිව වැඩිහිටි නිවාසවලට දායි අපිටත් කලින් කියලා තේරුම් ගන්න නැති පරිසරයක් මේ රටේ තියෙන්නේ. ඒකට හේතුව ආයෙත් මේ සත්පුරුෂ දෙතරම් සමහරව අහන්න පුළුවන් මෙච්චර බණ කියන රටේ, මෙච්චර බණ අහන රටේ ස්වාමිනී ඇයි එහෙම වෙන්නේ කියලා අහපුවම අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ බණ කිව්වට ඒ කියපු බණ ඇහුවද, අහලා පුරුදු කරාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ තාරුණ්‍ය හුඟක් වෙලා තියෙන්නේ දැන් පුංචි ළමයි පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලේ යනකම්ම කල්යාණ මිත්‍රයාට මුණ ගැහින්නේ, සත්පුරුෂයින්ට මුණ ගැහින්නේ. උදේට ඉස්කෝලේ, හවස් වරුවට පන්ති, රැයට පාඩම් කරනවා. සමහර දරුවෝ රැ 12 වෙනකම් පන්ති යනවා. අන්තිමට සත්පුරුෂයෙක් මුණ ගැහින්නේ, ගුණධර්ම නැහැ, කෘතීම මොලයක්, කෘතීම කාරණාවක් ඇදෙනවා. අන්තිමට ළමයින්ට කාරණාවක් වෙනවා. අම්මා කරපු දෙයක් නැහැ, තාත්තා කරපු දෙයක් නැහැ. උදේ ඉඳලා හැණි හැම වෙලා මම තමයි මේවා ඔක්කොම කරගත්තේ කියලා මානසිකත්වයක් තියෙනවා. මොකද අම්මලා තාත්තලා කරේ පන්ති ගාස්තු දීපු එක විතරයි. ළඟට අඬ ගහගෙන ගුණධර්ම කියලා දීලා, ජීවිතේ සාර්ථක වෙන හැටි කියලා දීලා, යහපත අයහපත කියලා දීලා යමක් කරගත්තේ නැහැ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන්නේ විමල් අම්මා තාත්තට සලකන්නේ නැත්තම් හොඳට ධන දාන්නේ හරි හම්බ කරගෙන ගොඩ ගහගෙන ඉන්නවනම් ඒකෙනා පිරිහෙනවා කියලා තියෙනවා. එහෙමනම් හොයලා බලන්න පිරිහිච්ච තැනක් තියෙනවනම් එතනේ වෙලා තියෙන්නේ අම්මා තාත්තට සලකලා නැහැ. අම්මා තාත්තට උපකාර කරලා නැහැ. සමහර විට අම්මා තාත්තලා gedera හිටියත් ඒ අයව හිර කරලා අවශ්‍ය විදියට සලකන්නේ නැතුව කරුණු කාරණා. එතනදිත් වරදවා තේරුම් ගන්න බෑ. අම්මා තාත්තට සලකනවා කියන්නේ කණ්ඩ දෙනවා කියන එක නෙවෙයි, ගෙවල් හදලා දෙනවා කියන එක නෙවෙයි. අම්මා තාත්තට සලකනවා කියන්නේ තෙරුවන් සරණ පිහිටවනවා කියන එක, සීල් සමාදන් කරන්න අවශ්‍ය පරිසරයක් හදලා දෙනවා කියන එක, ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එක. ඉතින් අම්මට පොයට සිල් ගන්න කරුණු කාරණා හදලා දෙන, අම්මට දානමානවට උපකාර කරන, දන් දෙන්න උදව් කරන කෙනෙක්. දැන් දරුවෝ විදියට තරුණ දරුවෝ දක්ෂ වෙන්න ඕනේ.
තමන්ගේ අම්මට ඇඳුන් ටිකක් කන්න බොන්න ටිකක් දෙනවා වගේම අතට කීයක් හරි දෙනවා මට කැමති දෙයක් කරන්න. අම්මා කැමති පිනකට මේක යොදවන්න කියලා කිව්වම මේ අම්මලා හරි සතුටු වෙනවා තමන්ට කැමති දේ දෙන්න. මට පුතා දෙන දේ නෙමෙයි අම්මගේ හිතේ තියෙනවා මට මෙහෙම දෙයක් පූජා කරගන්න ඕනේ කියලා. ආන් එතකොට මොකද කරන්නේ? තමන්ගේ සතුටෙන් එහෙම කරන්නේ. මට හරි සතුටු වෙච්ච දෙයක් තමයි, මට හිතෙච්ච දෙයක් තමයි. මට මතක් වුණා විමල් මේ මම ගෙදර ඉන්න කාලේ බණ අහපුවම මට දැක්ක දේ, මට තේරිච්ච දේ තමයි මේ අපේ අම්මලා අපි නිසා බොරු කිව්වා, අපි නිසා සත්තු මැරුවා. මොකද අපි නිදාගන්න ගියාම අපේ මදුරෝ කන නිසා අම්මලා හැරලා ඉඳලා අපේ මදුරෝ අපි ළඟ ඉඳලා මදුරෝ මරලා තියෙනවා. අපි 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 නිසා බොරු කියලා තියෙනවා. අපිට කන්න නැති නිසා යමක් ඔය හොරෙන් හරි ගෙනහැලා කන්න දීපු දවස් තිබුණා. ඒතර අපේ තාත්තලා සමහර අපි කරපු මොකක් හරි විකාර වැඩක් එක හිතේ දුකට සමහර තේරුනේ නැති නිසා හෝ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කළා. මට මතක් වුණා බණ අහනකොට අම්මයි තාත්තයි අපි හේතු කරගෙන අපාය යන දේවල් ගොඩක් කරගෙන නේද. ඉතින් සමහර විට විමල් අපිට හිතුණා අනේ හද්දමගුල් කාලා විවාහ වෙලා දරුවෝ හදලා අපි ඒ දේවල් කළා කියලා මේ අපේ අම්මා තාත්තට නිවිහැනහිල්ලක් අර කරපු පව්වලට අපායෙන් නිදහස් වෙන ක්‍රමයක් හම්බෙන්නේ නැහැ නේද කියලා කල්පනා කරනකොට මතක් වුණේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු බණ අහලා අනේ මම පැවිදි වුණොත් අම්මට තෙරුවන් සරණ දෙන්න පුළුවන් නම් තාත්තට තිසරණේ දෙන්න පුළුවන් නම් මේ අයට සිල් ගන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන් නම් කියලා ඔන්න මතක් වුණා. එහෙම මතක් වෙලා තමයි අපිත් ඔය පැවිදි වෙනවා කියන අදහස් හිත පහල කරගත්තේ. අම්මට තාත්තට ගෙවල් හදලා දෙන්න බැරි වුණත්, යාන වාහන දෙන්න බැරි වුණත්, දිය යුතු හොඳම දේ හැටියට තිසරණයයි සීලයයි කියන එක දෙන්න. ඉතින් මට මතක් වුණා මේ ඔය අපේ ගෙදර මේ ගිය මාසේ මේ අප්‍රේල් මාසේ හතර මගේ තාත්ත නැති වුණා. ඒ නැති වුණාට පස්සේ මම දැනගත් එක කාරණයක් තමයි මේ තාත්තා මේ ගස් හතරකට වතුර දානවා හැමදාම විශේෂයෙන් සලකනවා. ඊට පස්සේ අම්ම දවසක් අහලා තියෙනවා මේ මොකටද මේ ගස් හතරකට වතුර දාන්නේ කියලා. එතකොට තාත්තා කියලා තියෙනවා දැන් මේ දරුවෝ හතර දෙනෙක් හදපු මට මංගාව දැන් දරුවෝ හතර දෙනාම නැහැ. දැන් මම තනියම ඔයයි මායි තනියම ඉන්නේ. මම මේ දරුවන්ට සලකනවා කියලා හිතාගෙන මේ ගස් හතරට වතුර දානවා කිව්වා. දරුවන්ට සලකනවා කියලා හිතාගෙන ගස් හතරට වතුර දානවා කිව්වා. ඊට පස්සේ අපේ අම්මා කියනවා මේ තාත්තගේ හත් දවසේ දාන දවසේ අම්මා හැමතැනම ගිහිල්ලා මේ කහපාට මල් හොයනවා. මං ඇහුවා අම්මේ මොකටද මේ කහපාට මල් දැන් මේ එහෙම විශේෂයක් නැහැනේ මේ හත් දවසේ දාන දවසේ කහපාට මල් පූජා කරන්නම කියලා. ඒකට අම්මා කියනවා ස්වාමීන් වහන්සේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ වහන්සේ ළඟ නැති නිසා ඔබ වහන්සේ සිහි වෙන්න ඔබ වහන්සේ වෙනුවෙන් හැමදාම සිවුරේ පාට මතක් කරලා කහපාට මලක් පූජා කළා කියනවා. ඒතර බලන්න විමල් මේ තාත්තා කියන චරිතය තුළ අම්මා කියන චරිතය තුළ ඉන්න මහා සුන්දර කැටි ඉන්නවා. ඒතර ඒ අම්මා තාත්තාව නේද වැඩිහිටි නිවාසයකට දාලා, ඒ අම්මා තාත්තා නේද මේ තැන්වල දාලා මේ නොසලකා ඉන්නේ කියනකොට අපිට තේරෙනවා නේද අපි පිරිහිලා කියලා. එනම් විමල් බුද්ධ දේශනාවේ තියෙනවා හොඳට හරි හම්බ කරගෙන තමන් රජසේ සුවසේ කකා බිබී ඉන්නකොට තමන්ගේ තාත්තටයි අම්මටයි සලකන්නේ නැත්නම් ආන් ඒ කාරණේ පිරිහෙන්න හේතුවක් වෙනවා. ආන් ඒ කාරණේ පිරිහෙන්න හේතුවක් වෙනවා. අවසරයි ස්වාමීනි, මේකේ තව කාරණයක් අපිට දැනගන්න තියෙනවා. කල වේලාවත් ඉක්මවා ගිහින්, නමුත් ස්වාමීනි එක කාරණයක්, පහුගිය දවසක එක තරුණියක් අම්මට තාත්තට විරුද්ධව නඩු දැම්මා. මට කැමති විදිහට ජීවත් වෙන්න දෙන්නේ නැහැ කියලා, මට අඩන්තේට්ටම් කරනවා කියලා. එතකොට ස්වාමීනි ඒ තරුණිය ඊට කලින් වෙන රටක ඉඳලා ලංකාවට ආපු කෙනෙක්, විවාහ වෙන්න බල කරනවා කියලා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. කොහොම නමුත් මේකේ අම්මා තාත්තගේ වැරදි ගොඩක් අධිකරණයේද කියලා තිබුණා. තරුණියගේ පැත්තෙන් තරුණිය තමුන් නිවැරදි කියන එක කියලා තිබුණා. කොහොම නමුත් ස්වාමීනි අම්මා තාත්තා එක්ක දරුවාගේ තිබිච්ච සම්බන්ධය බිඳ වැටිලා තියෙනවා. මේ පිරිහෙන කරුණු කාරණා දරුවෙකුට ලැබෙන්න අම්මා තාත්තගෙත් බලපෑමක් තියෙනව නේද ස්වාමීනි? ඔව්, තමන්ගේ දරුවන්ට නිසිකල නිසි වෙලාවට කල්යාණ මිත්‍රයා මුණ ගැසන්නේ නැතුව පුංචි කාලේ අපි තුමු විමල් බඩේ ඉන්න කාලේ ඉඳලා තිසරණේ පිහිටවල සීලේ රැකලා අම්මලා පුරුදු කළා නම් හරි ලස්සනට වෙනවා. එක අම්මා කෙනෙක් කියනවා ඒ අම්මා එක දුවයි හිටියේ ස්වාමියා මිය ගිහිල්ලා. ඉතින් මේදුව උසස් පෙළට ජීව විද්‍යාවෙන් ඉගෙන ගත්තට පස්සේ මේදුව මොකද වෙන්නේ? වෛද්‍යවරියක් වෙන්න බැරි වෙනවා.
ඉර මේදුවව තම්මා රුපියල් ලක්ෂ 60ක් වියදම් කරලා රුසියාවේ විශ්වවිද්‍යාලයකට යවනවා. අවුරුදු 6ක්ද කොහෙද ඉගෙනගෙන දුව ලංකාවට එන්නකොට ඉංජිනේරු මහත්තයෙකුත් යාළු කරගෙන ඔන්න විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ඉතින් අම්මා මොකද කරන්නේ? යම් රැකියාවක් කළා. ඒ දුවට බබෙක් හම්බ වුණා. දුවක්ද කොහෙද? ඉතින් හම්බෙච්ච දරුවා බලා කියාගන්න අම්මට කිව්වා රස්සාවෙන් කලින් පෙන්ෂන් ගිහිල්ලා බලා ගන්න කියලා. දැන් මේ දොස්තර නෝනා තමන්ගේ මහත්තයත් එක්ක වැඩට යනවා. අම්මා අර බබාව බලා ගන්නවා. ටික කලක් යනකොට විමල් අර අම්මා අසනීපෙනවා. අසනීප වුණාට පස්සේ අර දොස්තර නෝනාගේ මහත්තයා එහෙමතර අම්මගේ බෑණා කියනවා ළමයා බලා ගන්න වැඩකාරයෙකුයි අම්මා බලා ගන්න වැඩකාරයෙකුයි දෙන්නෙක් ගන්න බෑ කියලා. ඊට පස්සේ විමල් මොකද කරන්නේ? දෙකෙන් එකක් කරන. එක්කෝ අම්මව බලමු, එක්කෝ ළමයාව බලමු කියලා. ඊට පස්සේ නෝනාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. නෝනා තීරණය කරනවා මෙන්න මෙහෙම. අම්මා ගාවට ඇවිල්ලා කියනවා අම්මේ දැන් ඉතින් බබාලා බලන්න ඕනෙත් නැහැ. අම්මගේ පාඩුවේ අම්මගේ වයසේ යාළුවෝත් එක්ක ඉන්න පුළුවන් තැනකට මං ගිහින් අරින්නම් කියලා ඔන්න වැඩිහිටි නිවාසෙකට එක් වෙනවා. විමල් වැඩිහිටි නිවාසෙට එක්කන් ගිහිල්ලා අම්මව වැඩිහිටි නිවාසෙට බාර දීලා එන්න එනකොට අම්මේ මම මාසෙකට සැරයක් එන්නම් කියලා දැන් දුව යන්න යනවා. අම්මව වැඩිහිටි නිවාසෙට දාලා ආපහු එන්න යනකොට අර වැඩිහිටි නිවාසේ බාර මහත්තයා අම්මට කියනවා අම්මේ දැන් ඉතුරු කොටස නම් පටන් ගන්න එපා කියලා. ඉතින් අහනවා අම්මා මොකද්ද මහත්තයා ඉතුරු කොටස කියන්නේ? අපම කියනවා නෑ ඉතින් දැන් ළමයි දාලා ගියාපහම අම්මලාගේ වැඩේ දවස් ගානක් කිකි ගහ අඬන එක, සාප කර කර අඬන එක තමයි වැඩේ කරේ. ඊට පස්සේ අම්මා විමල් ලස්සන කතාවක් කියලා තියෙනවා. ආ පින්වත් මහත්තයා මං මගේ දුවට බනින්නෙත් නැහැ, මං ආඩන්නෙත් නැහැ, ඔය කියන කාරණාව මගේ අතේ වෙන්නේ නැහැ කලු. ඇයි කියලා අපම කලු. මහත්තයා මේ කිසිම සිද්ධියකට මගේ දුව වැරදි නැහැ කිව්වා. මං ආව වැඩිහිටි නිවාසයට ගෙනත් දාපු එකට මගේ දුව වැරදි නැහැ කලු. මේකේ වැරදිකාරයා මං කිව්වා. මම දොස්තර නෝන කෙනෙක් හැදුවට මට මිනිස්සෙක් හදන්න බැරි වුණා කිව්වා. වැරද්ද මගේ කිව්වා. දොස්තර නෝන කෙනෙක් බිහි කළා කළු ලක්ෂ ගානක් වියදම් කළා. හැබැයි මට මගේ දුවට හොඳ නරක කියලා දෙන්න බැරුණා. යහපත අයහපත කියලා දෙන්න බැරුණා. අම්මා කියන්නේ කවුද, තාත්තා කියන්නේ කවුද කියලා කියලා දෙන්න බැරුණා කියලා. ඇත්ත කතාව තමයි ඒ අම්මා කියනවලු මගේ දුවේ පාඩම දූගේ දුව ඒ මට වෙච්ච දේ කරපු දවසට, මගේ දුව මට කරපු දේ දුවගේ දුව දූට කරපු දවසට හොඳට තේරුම් ගනි. එතකන් මගේ දුවට ඕක තේරුම් කරලා දෙන්න විදිහක් නෑ කිවලු. අජාසත්තලා තාත්තලගේ වටිනාකම තේරුම් ගත්තේ තමන්ට දරුවෙක් ඉපදිච්ච දවසට. තමන්ගේ දරුවට වෙච්ච දේ දැකලා. ඒ වගේ වර්තමාන තාරුණ්‍යට තමන්ගේ වැරදි තේරුම් ගන්න බොහෝ කල්යයි. එතකොට විමල් වෙන්න තියෙන බොහෝ දේවල් සිද්ධ වෙලා නිවැරදි වෙන්න බැරි තැන් වලටම අපිපත් වෙලා. ඒ නිසායි අපි කලින්ම කියන්නේ මේ ජාතක කතා, මේ බුද්ධ දේශනා, මේ කාරණා අරගෙන තේරුම් අරගෙන සත්පුරුෂයන් වහන්සේලා වදාළ මේ උත්තරීතර ධර්ම පිළි අරගෙන අම්මට තාත්තට සලකන්න පිරිහෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. හැබැයි අම්මා තාත්තට සලකන්නේ නැත්නම් ඕන නිසා වේවා, බිරිඳ නිසා වේවා, ස්වාමියා නිසා වේවා, දරුවෝ නිසා වේවා, දේපල දන දාන නිසා වේවා, අම්මා වයසයි අම්මා ලෙඩයි නිසා වේවා, සලකන්නේ නැත්තම් හර සල්ලි භාගේ තියාගෙන කොච්චර මේ ලෝකේ දිනුවෙන් වගේ හිටියත් පිරිහෙනවා කියන එක අහන්න දෙයක් නෑ. යාලා මානසිකවත් පිරිහෙනවා, භෞතිකවත් පිරිහෙනවා, ආධ්‍යාත්මේනුත් පිරිහෙනවා, වෙන්න තියෙන හැම පැත්තකින්ම පිරිහෙනවා. අන්තිමට මරණින් මතේ සතර අපායටත් යනවා. ඒ නිසා දෙමව්පියන්ට නොසලකන කෙනා පිරිහෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එතනින් ගලපන්න තියෙන දේ දෙමව්පියන්ට සලකන කෙනා පිරිහෙන්නේ නැහැ කියන එක තමයි. අද දිනෙත නිමා කරන්න අපිට දැන් වෙලාව හරි ස්වාමීනි. පුණ්‍ය අනුමෝදනාවට දැන් වෙලාව. අද දවසේ දිනෙත සදහම් කතිකාවත සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් ජානක ගමගේ මහතා, ජයංගනී ගමගේ මහත්මිය, නිකේෂි ත්‍යාගා ගමගේ දියණිය සහ තිසල් බානුල ගමගේ පුතණුවන් කියන ඒ පින්වත් පිරිස විසින් ඉතින් අද රැස් කරගන්නට යෙදුන ඒ උතුම් පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජවරුන්ට, නාගරාජවරුන්ට, ඉෂ්ට දෙවරුන්ට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ, බ්‍රහ්මයෝ, නාගයෝ මේ පින් සතුටු සිතෙන් අනුමෝදන් වේවා. පිනෙන් සතුටු වන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා. සාදු, සාදු, සාදු.
රැස්කර ගන්න රෙදුන සියලූම් පුුණේ ධර්මයන් අපි අනුමෝ දංකරමු. දායකත්වය දැරූ පින්වත් ජානක ගමගේ මහතා, ජයංගනී ගමගේ මහත්මය, නිකේෂි ත්‍යයාගා ගමගේ දියණිය, තිසල් බානුල ගමගේ පුතනුවන් ඇතුළු ඒ පවුලේ සෑම සිලු දෙනා නමින් මේ ජීවිතයේත් සසර පුරාවටත් මියගේ යම්තාක් පිරිසක් ඇද්දේ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මශ්‍රවණය කළ සෑම සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. මියගිය රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. වහවහා සසර දුකින් අතුමිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න රෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අසුපුවාසී ලෝවාසී මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, අනගාරික දූපතුන්ට අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. වහවහා ගෞතම සසුනේ අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න රෙදුන සියලුම් පුණ්‍ය ධර්මයන් අද දවසේ තාරුණ්‍යට මග කියන දෙනෙත සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පිනොත් ජානක ගමගේ මහතාට, ජයංගනී ගමගේ මහත්මියට, නිකේෂි ත්‍යාගා ගමගේ දියණියට, තිසල් බානුල ගමගේ පුතනුවන්ට ධර්මශ්‍රවණය කළ දැක බලා සතුටුනොන හොඳයි කිය අනුමෝදන් වුණ සෑම සියලු දෙනාට, ඒ පින්වත් පිරිසගේ පවුල්වල සිටින හිතවත් හැම දෙනාටමත්, ඒ වගේම ධර්මශ්‍රවණය කළ උපකාර කළ හැම සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සෑම සියලු දෙනාට, ඒ වගේම දායකත්වය දරන ඒ සියලු දෙනාට, ඒ වගේම මාසික ධර්මදාන දායකත්වයේ දරන ශ්‍රේ වූ උපකරණ ලබා ගැනීම සඳහා උපකාර කරන සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සිතන පතන සිතුම් පෙතුම් ඉටු වේවා. වහවහා ගෞතම සසුනේ අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.